හෙලෝ ගයිස්, ඉතින් අදත් සුපුරුදු විදියටම කෝඩින් සීරියස් එකේ තවත් වීඩියෝ එකකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් කෝඩින් සීරියස් එකේ මේ C සීරියස් එකේ මම මේ වෙනකොට වීඩියෝස් කිහිපයක්ම දාලා තියෙනවා. මම මුලින්ම කියලා දුන්න මතක ඇති ඔයාලට වීඩියෝස් බලවන කොහොමද print f එකක් යූස් කරන්නේ කියලා, ඒ කියන්නේ කොහොමද අපි number එකක් print කරන්නේ කියලා. ඒ වගේම ඔයාලට මතක ඇති මම C series එකේම තවත් වීඩියෝ එකක් කළා මොනවද මේ variables කියලා, කොහොමද dynamically නැතුව අපි memory allocate කරගන්නේ program එකදී, කොහොමද variable ලා හදාගන්නේ, කොහොමද variable එකට යම්කිසි number එකක් assign කරන්න කියලා. ඉතින් මෙන්න මේ වගේ දේවල් මම කතා කරලා තියෙනවා මේ C series එකේදී. ඒ වගේම C series එකට පිටතින් මම computer එකකට GCC access කරගන්න විදිහත් මේ වෙනකොට ඔයාලට කියලා දීලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝස් තාමත් ඔයාලා බැලුවේ නැත්තම් මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් ලිස්ට් එකේ ඒ වීඩියෝස් වල link එක දාන්න, දැම්ම ගිහලා බලන්න. ඉතින් අද මම කරන්න යන වීඩියෝ එකට මේ print f එකයි ඒ වගේම variables කියන දෙකම වැදගත් වෙනවා. ඉතින් ඒ වීඩියෝස් දෙක මේ වීඩියෝ එක බලන්න කලින් ගිහලා බලන්න. ඉතින් අද මම කියලා දෙන්න හිතාගෙන ඉන්නේ කොහොමද අපේ වේරියබල් එකට assign කරන්න ඕන number එකක්, එහෙම නැත්නම් අපිට print කරන්න ඕන marker number එකක් කොහොමද අපි input එකක් විදියට දෙන්නේ, ඒ තවත් විදියකට කිව්වොත් කොහොමද අපි scanf එක use කරන්නේ කියලා. ඉතින් අපි යමු video එකට. ඉතින් අපි ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න ඉස්සෙල්ලා කරන්න ඕන දේවල් කිහිපයක් තියෙනවා. පළවෙනිම දේ තමයි අපි normal text file එකක් open කරගත්තට පස්සේ ඒක අපි save කරන්න ඕන .mingw folder එක ඇතුලේ. ඉතින් මෙතන පේනවා ති untitled කියලා new text file එකක් open වෙලා තියෙනවා. ඉතින් මම මේක C file එකක් විදිහට මම save කරගන්නවා ඒක මගේ .mingw එකේ. ඉතින් C එකට ගියාට පස්සේ පේනවා මට .mingw folder එක. ඒකෙදි මගේ C series එකේ folder එකේ මම create කරන්න cs3 කියලා, cs3.c කියලා. ඉතින් මෙතන .c කියලා දුන්නාම තමයි C file එකක් විතර මේක save වෙන්නේ. ඉතින් අපේ file එක දැන් save වෙලා තියෙනවා. මෙතන පේනවා ඔයාලට cs3.c කියලා. ඉතින් අපේ ප්‍රෝග්‍රෑම් එක රන් අපේ ප්‍රෝග්‍රෑම් එක අපි ටයිප් කරන්න කලින් එහෙම නැත්නම් ප්‍රෝග්‍රෑම් එක ලියන්න කලින් අපි කරන්න ඕන බේසික් දේවල් කිහිපයක් තියෙනවා. ඒ දේවල් අතරින් පළවෙනිම දේ තමයි මුලින්ම අපේ ප්‍රෝග්‍රෑම් එකට අදාළ අවශ්‍ය කරන බේසික්ම එහෙම නැත්නම් මේන් ලයිබ්‍රරිස් ඕපන් කරගන්න එක. ඉතින් ඒකට කරන්න තියෙන ඉන්ක්ලූඩ් එකක් දෙන්න. ඉතින් මම මේ විදියට ඉන්ක්ලූඩ් එක දෙන්නම්. අපිට ඕන කරන ලයිබ්‍රරි එක තමයි STD IO. ඉතින් මේ stdio දාන්නේ අපේ input and output කියන libraries open කරගන්න. මේක අනිවාර්යයෙන්ම අපිට ඕන වෙනවා මේ program එකට, මොකද අපි input සහ output කියන දෙකම use කරන නිසා. ඉතින් තවත් දෙයක් තමයි අපි අපේ හැම program එකක අපි program එක ලියන්න ඕන මේ main කියන function එක ඇතුලේ. අපිට තවත් functions create කරගන්න පුළුවන්, හැබැයි ඒ functions කෝල් කරන්න ඕන ඉවරින් මේ මේන් කියන ෆන්ක්ෂන් ඇතුලේ. ඉතින් ඒක ගැන මම ඉස්සරහට වීඩියෝ එකක් කරන්න. ඉතින් මම මුලින්ම මගේ මේන් ෆන්ක්ෂන් එක ඕපන් කරගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට මගේ මේන් ෆන්ක්ෂන් එක ඕපන් කරගත්තා. ඊට පස්සේ අපි scanf එකක් ගන්නවා නම් අනිවාර්යයෙන්ම ඒ scanf එකේදී ගන්න මොකක් නම්බර් එකක්නේ අපි ඉන්පුට් කරන්නේ. හිතන්න අපි 5 කියන නම්බර් එක ඉන්පුට් කරනවා කියලා. ඉතින් මේ 5 කියන එක ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ සේව් වෙන්න යම් කිසි දෙයක් තියෙනවා. ඉතින් ඔයාලා variables වීඩියෝ එක තාමත් බැලුවේ නැත්නම් මේ වීඩියෝ එකට කලින් ගිහිල්ලා ඒ වීඩියෝ එක බලන්න. ඉතින් මම කියන්න හදන්නේ මේ scanf එකකින් ගන්න value එක අපි සේව් කරගන්න දෙයක් මාකට තියෙනවා. ඒක dynamically හෝ dynamically නැතුව අපිට සේව් කරන්න පුළුවන්. ඉතින් මම dynamically නැතුව සේව් කරන්නට කියලා දුන්න මේ variables වලින්. ඉතින් ඒ විදිහට මෙතන වේරියබල් එකක් අපි ක්‍රියේට් කරගන්න ඕන මේ අපේ scanf එකෙන් ගන්න value එක save කරගන්න. තවත් දෙයක් තියෙනවා මේක ගැන කතා කරන්න ඕන. ඒ තමයි global සහ local variables කියන එක. ඉතින් මම variables කියන වීඩියෝ එකේදී මේ දේ ගැන කතා කළේ නැහැ. ඒක එතෙන්ට අවශ්‍ය නැති නිසා. ඉතින් මම කියන්න හදන්නේ මේ variables අපිට globally
නැත්තම් ලෝකලි හෝ අපිට මේක ක්‍රියේට් කරගන්න පුළුවන්. ඉතින් ග්ලෝබල් කියන්නේ අපිට ෆන්ක්ෂන්ස් ඕනම එකකට, ඒ කියන්නේ දැන් මම කිව්ව වලට මේන් ෆන්ක්ෂන් එකකට අමතරව තව ෆන්ක්ෂන්ස් අපිට හදාගන්න පුළුවන් කියලා. ඉතින් මේ හැම ෆන්ක්ෂන් එකකටම මේ අපි හදන වේරියබල්ස් අපි ප්‍රයෝජනට ගන්නව නම් ඒක අපිට ෆන්ක්ෂන්ස් වලට මේ වේරියබල්ස් ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. ඊටර ලේසි ක්‍රමයක් තමයි ග්ලෝබලි මේ ෆන්ක්ෂන්ස් අප ක්‍රියේට් කරගන්න එක. ඒ කියන්නේ මේ ෆන්ක්ෂන්ස් වලට එළියෙන් මෙන්න මේ විදිහට ෆන්ක්ෂන් එකක්, ඒක වේරියබල් එකක් අපි හදාගන්නවා නම් ඒක අපි ක්‍රියේට් කරන්නේ ග්ලෝබලි විදිහට. ඒ කියන්නේ දැන් අපි int x කියලා වේරියබල් එකක් හදාගත්තොත් මේක මේ ෆන්ක්ෂන් එක ඇතුළේදී යූස් කරන්නත් පුළුවන්. අපිටත් එහෙම නැත්තම් තව ෆන්ක්ෂන් එකක් ක්‍රියේට් කරලා ඒ ෆන්ක්ෂන් එකටත් යොදා ගන්න පුළුවන්. ඉතින් මේක ගොඩක්ම වැදගත් වෙන්නේ මම ෆන්ක්ෂන්ස් කරද්දි, මේ වීඩියෝ එකකින් කරද්දි. ඉතින් ඒ වෙලාවට මම මේක ගැන හරියටම කියලා දෙන්න. ඉතින් අපිට එක ෆන්ක්ෂන් එකයි තියෙන්නේ මේ ප්‍රෝග්‍රෑම් එකේ මේන් ෆන්ක්ෂන් එක. ඒ නිසා මෙතන අපිට ග්ලෝබලි ක්‍රියේට් කරන්න ඕනේ නැහැ අපේ වේරියබල්ස්. ඒ කියන්නේ අපිට ලෝකලි ක්‍රියේට් කරන්න ඇති, මොකද අපේ එක ෆන්ක්ෂන් එකක් තියෙන නිසා. ඉතින් මම මේක ලෝකලි ක්‍රියේට් කරන්න. ලෝකලි ක්‍රියේට් කරනවා කියන්නේ මේන් ෆන්ක්ෂන් එක ඇතුලේ, එහෙම නැත්නම් අපි වෙනම හදන තවත් ෆන්ක්ෂන්ස් ඇතුලේ මේ වේරියබල්ස් ක්‍රියේට් කරන එක, එහෙම නැත්නම් තව වේරියබල්ස් ඩික්ලෙයාර් කරන එක. ඉතින් මේ විදිහට මම මේකෙදිත් වේරියබල් එකක් ක්‍රියේට් කරගන්න ලෝකලි. ඉතින් අපේ scanf එකට scanf එකෙන් ගන්න වැලියු එක සේව් කරගන්න ඕන. වේරියබල් එක මම int x කියලා හදන්න මෙන්න මේ විදිහට. ඉතින් ඔන්න වේරියබල් එකත් අපි ඕපන් කරගත්තා. ඊට පස්සේ ස්කෑන් f එක දාන්න තියෙන්නේ. ඉතින් මේක හරිම ලේසි. ස්කෑන් ස්කෑන් f කියලා ටයිප් කරා වරහන් දෙක ඇතුලේ, ඔයාලා දන්නවා බ්‍රැකට්ස් ඇතුලේ උඩුකම ඇතුලේ තමයි මේ ස්කෑන් f එක ගන්න තියෙන්නේ. ඉතින් මේකෙදි කරන්න ඕන ස්කෑන් f එක දාද්දි අපි ඔයා දන්නවා මේන්ලි ඩේටා ටයිප්ස් හතරක් තියෙනවා, ඉන්ටිජර්, චා, ඩබල් ඇන්ඩ් ෆ්ලෝට් කියලා. ඉතින් මම මුලින්ම කියලා දෙන්නම්, මම කියලා දෙන්න හදන්නේ ඉන්ටිජර් එකක් කොහොමද ස්කෑන් එෆ් එකකින් ගන්න කියලා. ඉතින් ඉන්ටිජර් එකක් නම් ඔයාලා දන්නවා යූස් කරන සයින් එක D. ඉතින් මම ඒ විදිහට ස්කෑන් එෆ් එකෙන් ගන්න ඕන ගන්න සයින් එක මෙතන දෙන්නම් පර්සන්ටේජ් මාක් එකයි D කියලා. ඊට පස්සේ මේ වරහන් වලට පිටතින් අපි දාන්න ඕන print f එකේ වගේම කමා එකක් දාලා මේ ගන්න variable එක sign කරන්න ඕන, මේ ගන්න value එක sign කරන්න ඕන variable name එක. ඉතින් ඔයාලට මතකති print f එකෙදිත් කරේ අපි මේ වගේම වැඩක්. මෙතන variable එකේ තියෙන sign කරපු නම් යම්කිසි නම් එකක්, හිතන්න මේ variable 5 කියලා අපි assign කරලා තියෙනවා නම් manually, ඒ කියන්නේ මේ විදිහට දාලා මෙන්න මේ විදිහට තියෙනවා නම් මේක අපිට print කරන්න ඕන නම් අපි කලේ මේ විදිහට මේ mark එක percentage mark එක ID දාලා වරහනට උඩුකමා වලට පිටින් කමාකට පස්සේ අපි මෙතනින් x කියලා දාන එක. ඉතින් මෙතන අතට printf කියලා දුන්නට පස්සේ මේක print වෙනවා. ඒ විදිහම තමයි මෙතනත් scanf එකේදීත් වෙන්නේ. scanf එක දුන්නාම මෙතන percentage mark එක ID දීලා මෙතන variable name එක දාපුවම මේක scan වෙනවා. හැබැයි මෙතන පොඩි විශේෂයක් තියෙනවා. ඒ තමයි මෙතෙන්ට end mark එක දාන්න ඕන. මොකද මේක අපි input එකක් ගන්න නිසා. ඉතින් මේ තියෙන ක්‍රමයට තමයි අපිට input එකක් ගන්න වෙන්නේ. ඉතින් අපිට නිකම්ම මේක input එක ගන්න කියන්නේ කිසි ලස්සන නැති නිසා මම මෙතන print f එකක් දාන්නම්. enter your number කියලා වගේ එකක් printf මෙතන දානවා enter the number කියලා මෙන්න මේ විදිහට. මෙතන ඉතින් මේ මගේ මම use කරන software එක, එහෙම නැත්නම් මගේ writer එක sublime text. ඉතින් මේ ගොඩක් ලේසි use කරන්න. මම කලින් videos වලදී use කරේ notepad plus plus කියන software එක. ඉතින් ඊට වඩා මේක ගොඩක් ලේසි. මේකෙදි ගොඩක් ක්‍රම තියෙනවා, ලේසි ක්‍රම. ඉතින් මේ දැක්කා දැන් printf කියලා ගහපු ගමන් මේකේ අපි කරන්න ඕන දේ කෙලින්ම වැටුණා.
ඉතින් මෙතන ඔයාලට ඔටෝ වැඩිලා තියෙනවා පේනවා මෙතන මේ අපි ලයින් බ්‍රේක් එකක් කොහොමද දෙන්නේ කියන එක. ඉතින් ඒක අවශ්‍ය නැහැ ලයින් බ්‍රේක් එක මෙතන දෙහිඳ මම ඩිලීට් කරලා දානවා. ඉතින් එතකොට print f එකක් දුන්නාම interview number කියලා මෙතන ඉස්සරහින් number එක අපිට input කරන්න පුළුවන් වෙන මෙතන වැඩිලා තියෙන්නේ. ඉතින් ඒක මෙතනින් කෙලින්ම assign වෙනවා x කියන එකට. අපි මේ x කියන එක දැන් print කරලා පෙන්නමු. print f සුපුරුදු විදිහටම මෙතන අනිවාර්යෙන් දාන්න ඕනේ එතකොට percentage mark එකයි d මෙතන දානවා x කියලා. අපි මෙතන විශේෂයක් විදිහට your number is මෙන්න මෙච්චරයි කියලා වගේ එකක් දාමු. දාන්න your number is space එකක් තියලා අපේ number එක වැටෙන්න මෙන්න මේ විදිහට print කරමු අපි. හැබැයි මෙතන scan f එක ගත්තට පස්සේ ඒ උඩේම මේක print වෙන එක ලස්සන නැහැ. ඒ හින්දා අපි line break එකක් දාගමු. line break එකක් දාන්න දිවල දානවා print f එකක් දාලා. මෙන්න මේ විදිහට backslash එකයි n කියන එකයි print වෙන්න ඕන. ඉතින් මෙන්න මේ විදිහට software එක main create කරපුවම හරි. හැබැයි මෙතන තව විශේෂ කාරණයක් තියෙනවා. මම මේක මගේ main function එක open කරගත්තේ int දාලා. int දාලා main function එක create කරොත් අනිවාර්යයෙන්ම return එකක් දෙන්න ඕන. ඒක තමයි මේ int එකේ තියෙන විශේෂත්වය, void එකේ තියෙන විශේෂත්වය. මම කලින් මේක ගැන වීඩියෝ එකක් කරා. void දැම්මොත් return එකක් දෙන්න අවශ්‍ය නැහැ. හැබැයි int දැම්මොත් අනිවාර්යෙන් return එකක්. ඉතින් මම මෙතන int දාපු නිසා return එකක් දෙන්න. return 0 කියලා. මොකද return එකක් මට මෙතන දෙන්නේ නැහැ. ඒකින්ද return 0 කියලා දෙනවා. ඉතින් අපේ ප්‍රෝග්‍රෑම් එක දැන් ready. අපි ඒක run කරලා බලමු. ඉතින් ඔයාලා දන්නවා ප්‍රෝග්‍රෑම් එක කොහොමද run කරන්නේ කියලා. ඉතින් තවමත් ප්‍රෝග්‍රෑම් එක run කරන්න දන්නේ නැත්තම් මම කියලා දෙන්නම්. අපි mingw folder එක ඇතුළට ගියා. ඒ වගේම අපි ප්රෝග්‍රෑම් එක save කරපු folder එක ඇතුළට ගියා. ඉතින් මතක ඇති මම save කළේ cs කියලා folder එක ඇතුළේ. ඒක ඇතුළට ගියා. මෙතන address bar එක උඩ cmd කියලා type කරලා enter press කරා. ඊට පස්සේ අපේ code එක ගන්න තියෙන gcc අපේ කෝඩ් නේම් එක තමයි දැන් ටයිප් කරන්න ඕන. අපේ කෝඩ් නේම් එක විදිහට අපි ගත්තේ CS3 කියලා. ආයෙත් CS3.c. මෙහෙම ඕපන් වෙනවා කියන්නේ කිසිම error එකක් අපේ ප්‍රෝග්‍රෑම් එකේ නැහැ. අපි ඉතින් අපේ කෝඩ් එක රන් කරලා බලමු. CS3. මෙන්න මේ විදිහට තමයි අපේ ප්‍රෝග්‍රෑම් එක රන් වෙන්නේ. enter the number කියලා. අපි මෙතෙන්ට දෙමු 8 කියලා. press enter. your number is 8. ආයෙත් අපේ ප්‍රෝග්‍රෑම් එක රන් කරොත් enter your number 200. press enter. your number is 200. ඉතින් මෙන්න මේ විදිහට තමයි එතකොට scan f එකක් ගන්න. ඉතින් මේකෙදි මේ විදිහටම ස්කෑන් එෆ් එකක් අරගෙන අපිට තව ක්‍රියේට් කරන්න පුළුවන් නම්බර් දෙකක් එකතු වෙන විදිහට. ඉතින් ඒකට වේරියබල්ස් තුනක් ඕන වෙනවා. මෙතන මම පොඩි වැරද්දක් කරලා තියෙනවා. මේ මගේ වේරියබල් එක පහට ඇසයින් කරලා තියෙනවා. හැබැයි ඒක ආයේ රීඅසයින් වෙනවා. මොකද මෙතන ස්කෑන් එෆ් එකෙන් ගන්න නම්බර් එක ආයෙ මෙතනට රීඅසයින් වෙනවා නිසා සාමාන්‍ය අපි මේක මේ විදිහට දාන්නේ int x කියලා විතරයි දාන්නේ. ඉතින් අපි සිම්ප්ලි මොකක් හරි නම් අපි ඉන්පුට් කරන නම්බර්ස් දෙකක් එකතු වෙලා ඒක එකතුව print කරන්න අවශ්‍ය නම් මෙතන ඕන වෙන variables තුනක්. ඉතින් මම ඒකින්ද ක්‍රියේට් කරගන්න මෙතන variables තුනක් වෙන්න x y z කියලා. මොකද පළවෙනි ඉන්පුට් එක ගන්න එක වේරියබල් එකක් දෙවෙනි ඉන්පුට් එක ගන්න එක වේරියබල් එකක් සහ මේ දෙක එකතු සේව් කරගන්න තව වේරියබල් එකක් විදියට. ඉතින් මේක මම මෙතනම ක්‍රියේට් කරන්න enter the first number කියලා. ඒක මෙතනින් ස්කෑන් වෙනවා x එකට. ඊට පස්සේ අපි අපේ second number එක ඉන්පුට් කරගමු. enter the second number. මෙතනින් මේක assign වෙනවා y එකට. ඊට පස්සේ අපි
process එකක් දෙමු අපි අරගෙන තියෙන iset iset equal to x plus y කියලා දැන් මෙතනින් වෙන්නේ x එකේ තියෙන value එකයි y එකේ තියෙන value එකයි plus වෙලා ඒක save වෙනවා iset වලට ඊට පස්සේ මෙතන අපි print කරමු your නෑ print කරමු total is මෙන්න මෙච්චරයි කියලා. ඉතින් මෙතන print වෙන්න ඕන set කියන එක. දැන් අපේ program එක complete. අපි මේක run කරලා බලමු. gcc හරි අපි ප්‍රෝග්‍රෑම් වැඩ කරනවා. ඉතින් enter the first number. අපි දෙමු 10ක්. enter the second number. අපි දෙමු 20ක්. ඉතින් ඔයාලා දන්නවා 10 20 30යි කියලා. අපි රන් කරලා බලමු උත්තරේ 30 වෙනවද කියලා. right. අපේ ප්‍රෝග්‍රෑම් එක මෙන්න මේ විදිහට තමයි වැඩ කරන්නේ. ඉතින් දැන් ඔයාලට තේරෙනවා කොහොමද scan f එකක් ගන්න, print f එකක් ගන්න, කොහොමද process එකක් දෙන්න, variable කොහොමද use කරන්න කියලා. ඉතින් මේ වගේ හොඳ වීඩියෝ අපි හැමදාමත් අපේ කෝඩින් සීරියස් YouTube channel එකෙන් කතා කරනවා. ඉතින් දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න කෝඩින් ඉගෙන ගන්න ආස ඔයාලට හුඟක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, තව කෙනෙක්ට බලන්න මේ වීඩියෝ එක. ඒ වගේම අපේ කෝඩින් සීරියස් එකේ කරන වීඩියෝස් ඔයාලට තේරෙනවා නම් අපි කියලා දෙන, අපි උගන්වන මේ දේවල් ඔයාලට තේරෙනවා නම් හැමදාම රැඳිලා ඉන්න අපේ YouTube channel එකත් එක්ක. ඉතින් ඒකට කරන්න තියෙන්නේ පල්ලෙ subscribe button එක press කරන එක. ඒ වගේම අලුතින් වීඩියෝ එකක් දැම්මොත් ඒකත් ටග් ගාලා ඔයාලට notification එක ගන්න ඕන නම් එහා පැත්තේ තියෙන bell icon එකටත් click පාරක් දාගෙන යන්න. ඉතින් අදට මම ගිහින් එන්න. Be awesome.